අපිට දැන් ෂෙෆ් කිව්ව අපි හදන්නේ කෙටි රසවත් දෙයක් කියලා මේ ටිකක් ෂෙෆ් කේ වචනයෙන් කියන පොඩි කටගැස්මක් වගේ දෙයක් කියලා කිව්වා නේද කියන්නකෝ දැන් හැබැයි මේ ඉරිඟු වැට ටිකක් ඒ වගේම ග්‍රීන් පී ටිකක් මේ වගේ දේවල් තියෙන්නේ කොහොමද ෂෙෆ් වෙන්නේ මේ කටේ ඔව් ඇත්තටම මේ මම ඉරිඟු තමයි මේකට මූලිකත්වයේ විදිහට ගන්නෙ මේ ඉන්ග්‍රීඩියන්ස් විදිහට මොකද මේ කාලේ හේන් සුද්ධ කරන කාලේ ඉතින් එතකොට ගොඩක් වෙලාවට හේන් වල ඉරිඟු එහෙම හදනවා ඉතින් මෙහෙමයි ප්‍රදේශයෙන් ප්‍රදේශයට හේන් සුද්ධ කරන කාලවල වෙනස් වෙනවා සුද්ධ කරනවා කියන්නේ ඇත්තටම අස්වනු වෙන කාලේ ඉතින් ඔවුන්ගේ භාෂාවෙම කියන්නේ ඉතින් මේ අපේ කොළඹවට ගත්තත් මේ සමහර කාලවල තියෙන ඉතින් දැන් මේ තියෙන සිටුේෂන් එකත් එක්ක රට වැහෙන කාලවල තියෙන එතකොටත් සමහරලාට ඉරිඟු කියන එක පාරයින තියෙනවා ඉතින් මං හිතනවා ඒකෙන් හදන්න පුළුවන් කෑම අපි දන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්නේ. ඉතින් මේ වගේ කාලයක ගෙදර ඉන්න කාලයක හැමෝත් එක්කම හදන්න පුළුවන් රසවත් කෑම තමයි හදන්න කියලා දෙන්නේ. මේක කටගැස්මක් කිව්වට කමකුත් නැහැ. හැබැයි පොඩි අය නම් ගොඩක් හරි කැමතියි. හොඳයි එහෙමනම් අපි ඉක්මනටම අපිට අවශ්‍ය කරන දේවල් අඳුරගනිමු. මොකද මේ කටයුත්ත මොකද්ද කියලා දැනගන්න මට වගේම මම හිතන්නේ ඔබටත් ලොකු උවමනාවක් ඇති. ඒ නිසා අපි අඳුරගනිමු ෂෙෆ් අපිට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. හාල් පිටි අවශ්‍ය වෙනවා. ඒ වගේම ලුණු තියෙනවා. කහ ස්වල්පයක් ඒ වගේම කෝන් පිටි, කඩල පිටි තියෙනවා. මේකෙත් කියුමින් තියෙනවා ඉරිඟු තියෙනවා ඒ වගේම ග්‍රීන් පී චිලි පවුඩර් ඒ වගේම අපිට තෙල් අවශ්‍ය වෙනවා කරි ලීව්ස් ටිකක් ඕන ඒ වගේම සුදු ලුණු ටිකක් ඒ වගේ දේවල් තමයි චලනේ අපිට අවශ්‍ය වෙන්නේ අවසානයේ මේකට අපි ලයිම් ටිකුත් එකතු කරනවා බොහොම පහසු ද්‍රව්‍ය ටිකක් තමයි තියෙන්නේ එකම දේ අර ෂෙෆ් කිව්වා වගේ මේ කාලේ මේ ඉරිඟු බොහොම ඉක්මනට හොයාගන්න පුළුවන් කාලයක් හැබැයි සමහර වෙලාවට දැන් අපි නිවසේ රැඳෙන කාලය වැඩි වෙන සහ මේ විටින් විට රට වැසෙන තත්ත්වෙනුත් එක්ක එතකොට අපිට කිසියම් දේ දැන් මේ කාලේ ළඟටම ගෙනත් දෙනවා මේ දේවල් බොහොම පරිස්සමට මේ දේවල් ලබාගෙන මේ දේවල් අත්හදා බලන්න පුළුවන් කොහොමද අපි මේ කටයුතු ආරම්භ කරන්නේ කොතනින්ද පටන් ගන්නේ ඔව් අපි ඉස්සරහම මම ඉරිඟු ටික තම්බගෙන ආවේ ඒ ටික කොහොමද සීසන් කරගන්නේ කියලා මම කියන්න අපි දැන් කෝන් ටික සීසන් කරගන්න ඕන අපි ඒකට ඉස්සලා කියුමින් ටිකක් මේ කෝන් නම් අපිට කර කරලා නැත්තම් ෆෑන් එක බදලා අපිට එහෙම එකතු කරන්න පුළුවන් එහෙම නැත්තම් පවුඩර් කරලා කරන්න පුළුවන් ඒක තමන්ගේ රුචිකර අනුව මං කියුමින් ටිකක් මෙහෙම එකතු කරගන්නවා අපි සාමාන්‍යයෙන් අපේ ආහාරයකට සූදුරු කියන දේ අනිවාර්යෙන් අපි එකතු කරගන්නවා රසය වගේම ගුණය නිසා මේ විදිහට ක්‍රෂ් වෙන්න තමයි මම කුඩු කරගත්තේ ඊට පස්සේ මම මේකට එකතු කරනවා කෝන් ටික කප් එක ප්‍රමාණය ඒ වගේම ග්‍රීන් පී කප් භාගයක ප්‍රමාණය මේව නම් අඩු වැඩි කරගන්න පුළුවන් චලනේ අපිට ග්‍රීන් පී අවශ්‍ය නම් විතරයි මොකද මේ ග්‍රීන් පීත් මේ කාලේ නෙලන කාලයක් ඒක නිසා තම්බලා ගන්න අනිවාර්යෙන් ගන්නකොට ග්‍රීන් පී හැබැයි අපිට ඉරිඟු නම් තම්බලා ගත්තේ නැත ප්‍රශ්නයක් නැහැ තම්බලා ගත්තා ප්‍රශ්නයක් නැහැ මම ඒ වගේම කහ කුරු ස්වල්පයක් එකතු කරනවා වර්ණය ඒ වගේම රසය සඳහා ඒ වගේම මිරිස් කුඩු ලුණු මේ විදිහට කියුමින් ටිකක් දාලා මේක උඩර සීසන් කරගමු. දැන් කෝන් ටික සීසන් කරලා තියෙන්නේ. දැන් අපි මේකට බෙද ගැනීමට සඳහා අවශ්‍ය පිටි මිශ්‍රණය හදා ගන්නවා. පවුඩර් එක හදා ගන්න සීසනින් පවුඩර් එක. මම මේකට හාල් පිටි එකතු කරගන්නවා කියලා. මේක අපි එකතු කරගන්න ඉරිඟු ප්‍රමාණයත් එක්ක වෙනස් වෙනවා. හාල් පිටි නම් අනුකෝප්ප භාගයේ ප්‍රමාණයක් මේ වගේ ප්‍රමාණයකට. ඒ වගේම කෝන් පිටි උපකාලක ප්‍රමාණය
මම මේකට එකතු කරගන්නවා කඩල පිටි කොප්ප කාලක ප්‍රමාණය. ඒ වගේම ලුණු සුවල්පයක්. ඊට පස්සේ මම මේකට සුදු ලුණු එකතු කරනවා. පිටි දෙකක් විතර අපිට මේක ඕන චොප් කරලා එකතු කරන්න පුළුවන් නැත්නම් ස්ලයිස් එකතු කරන්න පුළුවන්. අපි සුදුරුන් ටික චොප් කරගන්න. මම තමයි ඉස්සලා කිව්වා වගේ මේකට ස්ලයිස් එකතු කරන්න පුළුවන්. එක්කම කරපිංච ටික කම්පි කෑල්ලක් මේ ටිකත් මම මේ විදිහට පොඩියට කපා ගන්න තරම් තමයි පිටි එකටම එකතු කරන්නේ. වගේම කියුමින් පවුඩර් ටික වතුර සුවල්පයක් එකතු කරලා චලනේ මේ විදිහට මේක ගොඩාක් නෙවෙයි බැටරි එකක් නෙවෙයි හදන්නේ මේ වගේ පොඩ්ඩක් තෙත් කරගන්න අපි මේ පිටි ටික. එහෙම කරන්න හේතුව මේක හොඳට අපි කෝන් වලට හොඳට අලලා හිටින්න තමයි එහෙම කරන්නේ. දැන් ඊට පස්සේ මේ හදාගත්ත මිශ්‍රණය කෝන් ටිකත් එක්ක එකතු කරනවා. දැන් අපි කෝන් ටික සීසන් කරගත්තා. මම මේකට කඩල පිටි කෝන් පිටි ඒ වගේම හාල් පිටි එකතු කරා. මේකේ අනිවාර්යෙන්ම වැදගත් හාල් පිටි වලින් තමයි මේ ක්‍රිස්පි ගතිය එන්නේ. ඉතින් හාල් පිටි එකතු කරලා මේකට මම ස්පයිසස් දාලා තියෙන්නේ. ඒ කියුමින් රස, ඒ හාල් පිටි වල තියෙන රස, ඒ වගේම කෝන් වල තියෙන රස ඔක්කොම එකතු කරන පස්සේ මේක ලස්සන රසවත් වෙන්නේ. දැන් මම මේක ෆ්‍රයි කරගන්න ඕන. තෙල් එකක් රත් වෙන තිබ්බා. සාමාන්‍ය ඔයගොල්ලෝ දන්න මම මීට කලින් කියා දීලා තියෙන කොහොම සාමාන්‍යයෙන් හරි ගන්න තෙල් එකක් රත් වෙන්නේ කියන අපිට ටූත් පික් එකක් එහෙම නැත්නම් කරපිංචා නැට්ටක් දාලා වටේ බුබුලු වෙනවා නම් තෙල් එක රත් වෙලා තියෙන අපිට මේ මට්ටමට ආවට පස්සේ මේක ෆ්‍රයි කරගන්න පුළුවන්. දැන් අපි මේක ෆ්‍රයි කරමු. මේක තලනේ බැටර් එකක් විදිහට නෙවෙයි මම එකතු කරගත්තේ.
වතුර චුට්ටක් එකතු කරා මේක හොඳට මේ කෝල්නෙල මේක මේ පිටි ටික ටච් වෙන්න. ඊට පස්සේ කවලම් කළා තමයි දාන්නේ මේ විදිහට. හොඳට පිටි දැවටිලා තියෙන්නේ. ෂෙෆ් ඒ ටික මේ තෙලට එකතු කරනකොට ටිකක් විසිරෝල එකතු කරන්නේ නේද මේ? කියන්නේ අර එක එක ඉරිඟුවට ඒ දේවල් වෙන් වෙලා තියෙන. වෙන් වෙලා තියෙන. ෂෙෆ් සාමාන්‍යයෙන් දැන් ග්‍රීන් පී වගේ දෙයක් අපි තෙලේ බදලා ගත්තාම ටිකක් හයිය ගතියක් දැනෙනවානේ. ඒකට විසඳුමක්ද ෂෙෆ් අර කිව්වේ ග්‍රීන් පී තඹලා ගන්න කියලා. ඔව් ඇත්තරම තම්බලා ගත්තොත් තමයි තරන්නේ මේකේ මේ හයිය ගතිය නැති වෙන්නේ. නැත්තම් එහෙම තම්බ නැතුව අපිට බද්දෝ ටික හයියයි. අර සාමාන්‍යයෙන් දන්නවා අර අමුවෙන් කඩලා බද්දා වගේ තමයි එහෙම තියෙන්නේ. ඒක නිසා තම්බලා ගත්තොත් එමේ මොකද ඉරුඟුත් අපි තම්බලා ගත්ත නිසා ඔව් තම්බලා ගත්තනම් හොඳයි. දැන් මේ තියෙන ලස්සනට ඔක්කොම වෙන් වෙලා තියෙනවා වෙන් වෙන්න. දැන් ඊට පස්සේ අපි මේක අපිට බැද ගන්න පුළුවන් හරි මට්ටමට බැඳුනට පස්සේ චලනේ මම ඒ අතරේ මේක තව ටිකක් රසවත් කරගන්න වර්ණවත් කරගන්න කෙනෙකුට අවශ්‍ය නම් මේකට වේලිච්ච මිරිස් ටිකක් මේ වගේ කඩලා එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කරපිංචා ටිකක් කොළ ටිකක් වෙනම බදලා මේකට දාලා කවලම් කරගන්න පුළුවන්. මම ඒ ටිකත් තෙල් එක්ක එකතු කරා. දැන් මේ ටික අපි තෙල් ඉවත් කරලා ගමු. මේ විදිහට බැදුනට පස්සේ හොඳට තෙල් බහින්න තියන්න ඕන. තෙල් බහින්න තියලා මේකට ඕන චිලි පවුඩර් ටිකක් අපි දැන් කරපිංචා වේලිච්ච මිරිස් මේකට එකතු කරගත්තා. මේක හොඳට චිලි පවුඩර් ටිකක් අපි දැන් මෙහෙම දාලා මේක මෙහෙම කවලම් කරලා අපිට ගන්න පුළුවන්. දැන් පොඩි කෙනෙකුට දෙනවා නම් එහෙම මේකට චිලි පවුඩර් එකතු කරන්න බෑ. අපි මෙහෙම සාමාන්‍යයෙන් අපිට දෙන්න පුළුවන්. මොකද අපි මේකට කලින් චිලි පවුඩර් එකතු කරපු නිසා. එහෙම නැත්නම් තව කෙනෙකුට ඕන නම් මේකට බටර් ටිකක් භාජනයකට දාලා හොඳට තෙල් බැස්සර පස්සේ මතක තියාගන්න තෙල් තියද්දි එකතු කරන්න යන්න එපා. බට බට චුට්ටක් දාලා භාජනයකට දාලා මේක හොඳට ලුණු ඕන ලුණු ටිකක් එකතු කරලා මේක හොඳට කවලම් කරන්න. කවලම් කරගෙන තවත් රසයි. ඉතින් ඒ වගේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. මේක අපි කොහොමද මේක දැන් මෙහෙම හදාගත්තට පස්සේ පිළිගන්නන්නේ කියන එක බලමු. ඊට පස්සේ තල්ලි මේ වගේ දෙහි ගෙඩියක් අපිට අරගෙන ලයිම් ජූස් ටිකක් මේකට මිරි කරලා පිළිගන්නන්න පුළුවන්.